වෙනද වගේම සුබ දවසක් කියන ගමන් අද මම කතා කරන්න හිතුවේ ටිකක් වෙනස් නිවුස් එකක්. ඒ තමයි ඔබ දන්නවා පසුගියදා රුසියාව විසින් ඔවුන්ගේ නවතම AI තාක්ෂණයෙන් බලගැන්වුණු TU-160M උපායමාර්ගික නියෂ්ටික බෝම්බ හෙළන යානය නිල වශයෙන් රුසියානු ගුවන් හමුදාවේ සේවයට එකතු කරගත්තා. මේත් එක්ක පොඩ්ඩක් කලබලයට පත් වෙලා තියෙන ඇමරිකාව මේ වන විට නියෝගයක් නිකුත් කරලා තිබෙනවා නෝත්‍රොප් කෝපරේෂන් ආයතනයට 2024 වර්ෂයේ අවසානයට පෙර ඔවුන්ගේ නවතම නියෂ්ටික බෝම්බ හෙළන යානය වන B-21 රයිඩර් යානය අමරිකානු ගුවන් හමුදාවට නිල වශයෙන් එකතු කරන්න කටයුතු කරන්න කියලා. මෙම යානයේ පළමු ටෙස්ට් ෆ්ලයි එක සිදු කරලා තියෙන්නේ මීට මාස 4කට පමණ පෙර ඇමරිකාවේ කැලිෆෝනියා ප්‍රාන්තයේදී. නිල වශයෙන් මේ ඇමරිකානු ගුවන් සමුදාවට බාර දීමට තිබුණේ 2027 වසරදී වුණත් ඇමරිකාව රුසියාවේ TU-160 සුදුහංසයාට බය වුණාදෝ හැඟීමක් තිබෙන්නේ මෙම වසර තුලදීම B-21 රයිඩර් යානය ගුවන් හමුදාවට ලබා දීමට නියෝග කිරීම තුල. ඒ කොහොම වුණත් මෙම යානය ලෝක පළමු 6 වන පරම්පරාවේ උපායමාර්ගික බෝම්බ හෙළන යානය වෙනවා වගේම කිලෝමීටර 12,000ක මෙහෙයුම් පරාසයක් සහිතව නියෂ්ටික ප්‍රහාරයකට වුණත් ඔරොත්තු දෙන ලෙස තමයි නිර්මාණය කරලා තියෙනවා කියලා දැනගන්න ලැබෙන්නේ. ටොන් 42ක ආයුධ රැගෙන 60 කිලෝමීටර 1350ක පමණ වේගයෙන් ගමන් කරන යානයේ මෙහෙයුම් කටයුතු වැඩි කොටසක් AI තාක්ෂණය මගින් සිදු කරනවා කියලා තමයි දැනට හෙළි කරලා තිබෙන්නේ. The B-21 Raider is a next generation stealth bomber being developed by the United States Air Force. Please note that developments in military technology may have occurred since then, and it's advisable to check the latest sources for මෙවැනි නිවුස් දැනගන්න සිංහල A News subscribe කරන්න.